අද දේශනා කළ මේ සූත්‍රය අනුව මම වටහා ගත්ත දේ හරිද කියලා දැනගන්න මට ඕනේ. සුතවත් අරිය ශ්‍රාවකෙක් අටලෝ දහම ගැන නෑ අටලෝ දහම නෙමෙයි. සුතවත් අරිය ශ්‍රාවකෙක් වෙන්නේ සතර කමටහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් තුනත් වැඩිමෙන් අටලෝ දහමට කම්පණොයි වැඩ කරනවා. ඒක තමයි. එතකොට මේක අටලෝ දහමද වැදගත් වෙන්නේ සතර කමටහන්ද? එහෙමනම් අටලෝ දහම ගැන කල්පනා කරන්න එපා. සතර කමටහන් නිවැරදිව වඩනවා නම් අටලෝ දහමට ලාභ අලාභ ලාභෝපි අලාභෝපි අසෝපි අයසෝපි එකකටවත් ප්‍රිය වෙන්නෙත් නැහැ, අප්‍රිය වෙන්නෙත් නැහැ, ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති. මේ හතර කමටහන්. ඔව් හතර කමටහන් ක්‍රියාත්මක යුගනන්දවත් වැඩිමේ ප්‍රායෝගිකවත් යුගනන්දවත් වැඩිමෙන් මේ දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒක තමයි මේ ඔය හැම සූත්‍රයකම තියෙන්නේ පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. තියෙන්නේ මොකද්ද? පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. පූර්ණ වශයෙන්ම මේ දුක් පැවැත්මෙන් සදාටම මිදී නිදහස් වෙනවා.